අයිබෝවන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රේහාන් කනිෂ්ක ආර්යසිංහ මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ජනපති ගෙන යන ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙලට ජගත් සංවිධානයේ පූර්ණ සහාය ත්‍රස්තීන්ගෙන් රටට හෙලිකල ආරක්ෂක අංශවලට අගමැතිගෙන් පැසසුම් අපට ඉතා කෙටි කාලයක් තුල මේ සියල්ල කළ හැකි වූයේ අපේ බුද්ධි අංශය සහ ආරක්ෂක හමුදා දැක් වූ නිපුණත්වය නිසායි තව්හිද් ජමාත් මාධ්‍ය ලේකම්වරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර අන්තවාදී පෝෂණය කළ අයගෙන රාජිතකේ හෙලිදරව්ව තව්හිද් ජමාත් සංවිධානය සහ බොදුබල සේනාවැනි සංවිධාන සහ අනිකුත් සංවිධාන මේ සංවිධාන වලට සම්පූර්ණ සහාය දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තව්හිද් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට වැටුප් දෙවලා තියෙනවා ජනාධිපතිතුමා ගෙන යන ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය පළවන බව ශිෂ්ටාචාරයන්ගේ සඳහනේ සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අද දැනුම් දුන්නා. එහි නියෝජ්‍ය මහලේකම් මිගුවෙල් ඒන්ජල් මොටිනොස් මහතා අද ජනාධිපතිතුමා මුණ ගැසුණු අවස්ථාවේ තවදුරටත් පැවසුවේ එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත මර්ධන විශේෂ කණ්ඩායමක් නුදුරේදීම මෙරටට පැමිණෙන බවයි. ශිෂ්ටාචාරයන්ගේ සන්දානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් මිගුවෙල් ඒන්ජල් මොටිනොස් මහතා ජනාධිපතිතුමා මුණගැසුණු අවස්ථාවේ පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ත්‍රස්තවාදයේ රෙහිව ශ්‍රණික පියවර ගනිමින් හා සාර්ථක මෙහෙයුම් දියත් කරමින් එය පාලනය කිරීමට නායකත්වයේ ලබා දීම මගින් ලෝකයට අගනා ආදර්ශයක් සපයා ඇති බවයි ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙල වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ප්‍රසාදය පළ කිරීමටද ඒ මහතා කටයුතු කළා. ඔහු ජනාධිපතිතුමාට තවදුරටත් කියා සිටියේ එතුමාගේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙලට අද මුළු ලෝකයේම සහය පළ වී ඇති බවයි. එම වැඩපිළිවෙලට සහය දක්වමින් එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥ නියෝජිත පිරිසක් නුදුරේදීම මෙරටට එවීමට මහලේකම්වරයා තීරණය කර ඇති බව ජනාධිපතිතුමාට පැවසුවා. එක්සත් ජාතීන්ගේ ශිෂ්ටාචාරයන්ගේ සන්දානය මේ දිනවල ආගමික වන්දනීය ස්ථානවල ආරක්ෂාව සඳහා වාර්තාවක් සම්පාදනය කරමින් සිටින බවත් ඊට යෝජනා ඉදිරිපත් කරන ලෙසත් නියෝජ්‍ය මහලේකම්වරයා ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඉතා කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමට හැකි වුණේ බුද්ධිංශ සහ ආරක්ෂක අංශවල හැකියාව නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව මාධ්‍ය හමුවේ කියා සිටියා. පාස්කු ඉරිදා මේ ප්‍රහාරයේ සිදු සැනින් අප මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත්තා. සිදු වූ අඩුපාඩු ගැන වාද විවාද කරමින් ඉඳීම වෙනුවට මම අනුගමනය කළේ තත්වය සමනය කොට රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම සඳහා පියවර ගැනීමයි. මේ වෙන විට ප්‍රහාරයට ඍජුම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නීතියේ රැහැනට කොටු කර ගන්නට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ. අපට ඉතා කෙටි කාලයක් තුල මේ සියල්ල කළ හැකි වූයේ අපේ බුද්ධි අංශය සහ ආරක්ෂක හමුදා දැක් වූ නිපුණත්වය නිසායි. මෙහිදී කළ යුත්තේ මුළු ලොවම එක් හැටියට මේ ජිහාද් ත්‍රස්තවාදයට මුහුණ දීමයි. ඒ නිසා ත්‍රස්තවාදයට විරුද්ධ සියලු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ආගමික ගැටුම් හා වාර්ගික ගැටුම් ඇති කිරීමට බොරු ප්‍රචාර පතුරවන පුද්ගලයන් හා ජනමාත්‍ය පිළිබඳ දැඩි පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. මේ අයට අවශ්‍ය වී ඇත්තේ වෙසක් දිනයට කලින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්නයි. වෙසක් උත්සවය කඩා කප්පල් කරන්නයි. ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කරමින් සිටින බව මම වගකීමෙන්ම කියනවා. පසුගියදා කැබිනට් රැස්වීමේදී මම නිකාබේ ඇඳුම් තහනමට විරුද්ධ වුණා කියා සමහර ජනමාධ්‍ය විශාල ഘോഷාවක් කළෙත් ඒ සැලැස්ම අනුවයි. මුස්ලිම් ආගමික නායකයින් කළ මේ යෝජනාවට මුළු කැබිනට් මණ්ඩලයම එකඟ වුණා. නමුත් ජනමාධ්‍ය කළ මේ බොරු ප්‍රචාරයට අපේ සමහර ගිහියන් පමණක් නොව පැවිදි නායකයින්ුත් රැවටුණා. එයින් පැහැදිලි වෙනවා මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය
වගකීමෙන් තොරව කටයුතු කිරීමේ විපාකය. වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට සැරසෙන මෙවැනි ජනමාධ්‍ය අදහන්නේ කුමන ධර්මයක්දයි මට හිතන්නට අමාරුයි. එවන් අවස්ථාවක ආගමික ගැටුම් හා වාර්ගික ගැටුම් ඇතිකරලීම සඳහා බොරු ප්‍රචාර පතුරවන පුද්ගලයන් හා ජනමාධ්‍ය පිළිබඳ දැඩි පියවර ගැනීමට අපට සිදු වෙනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන සමන්තුරේ චවලකඩේ සහ කල්මුණ යන පොලිස් වසම්වලට අද රාත්‍රී 8 සිට හෙට පෙරවරු 6 දක්වා පොලිස් ඇඳුම් නීතිය පනවා තිබෙනවා. පොලිස් ඇඳුම් නීතිය ක්‍රියාත්මක වන්නේ මෙම පොලිස් බල ප්‍රදේශ 3ට පමණක් වන අතර දිවිනේ වෙනත් කිසිදු ප්‍රදේශයකට පොලිස් ඇඳුම් නීතිය පනවා නැති බව පොලිසිය පවසනවා. අලුතැපුල පුරාණ ගණිකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අලුතැපුල ගණිකන්ද විහාරස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට මෙන්ම සමස්ත රටවැසියන්ට ආශිර්වාද පළ කළා. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් පින් පැමිණවීම සහ තුවාල ලැබුවන් වෙත ඉක්මන් සුවේද ප්‍රාර්ථනා කිරුණා. විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකළ දැවමිය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ මහාචාර්ය පූජ්‍ය නැදලගම්මුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේ වෙත ජනාධිපතිතුමා සිහිවටන තිළිණයක් පිළිගැන්වුවා. දැවමිය සැතපෙන පිළිම වහන්සේ නිර්මාණය කළ මීපුරී ජයන්ත සමන් කුමාර මහතා වෙත සමරු තිළිණයක් පිරිනමීමද ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුණා. දිවෙනපුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. මේ අතර අත්තරංගුඩපත් තෞහිද් ජමාත් සංවිධානයේ මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබා දුන්නා. මෙදවච්චිය තල්ගස්සව පොලිසිය මගින් අත්තරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ තෞහිද් ජමාත් සංවිධානයේ මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජානක ප්‍රසන්න සමරසිංහ මහතා අවසර ලබා දුන්නා. අබ්දුල් ලතීෆ් මොහොමඩ් නැමැති මෙමසකකරු මෙම සංවිධානයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස කලක් කටයුතු කර තිබෙනවා. බණ්ඩාරවෙල දඹගොල්ල ප්‍රදේශයේ පිහිටි බෝරා නායකයෙකුට අයත් නිවසක් ආශ්‍රිත හෝටලයක් පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා. මෙම ස්ථානයේ හෝටලයක් නමින් පවත්වාගෙන ගියද කිසිදු පුද්ගලයෙකුට ඒ සඳහා ඇතුළු වීමට අවසර හිමි වී නැහැ. අදි සුකෝභෝගී කාමර රසකින් සමන්විත මෙම හෝටලයට ඇතුළු විය හැක්කේ බෝරා නායකයාට පමණක් බවයි හෙළි වී ඇත්තේ. හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගණයක් හා අශ්වගාලකින් සමන්විතවයි මෙය නිර්මාණය කර තිබෙන්නේ. ජායල ඒකල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී මුස්ලිම් මෞලවිවරයෙකු අවියාවිද සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුට අයත් නිවසේ තිබී පතරම් තුවක්කුවක්, ජීව උණ්ඩ 80කට අධික ප්‍රමාණයක්, යකඩ බෝල, බැටරි 8ක් හා විදේශීය හමුදාවකට අයත් හිස්සසුම් දෙකක් සොයා ගැනුණා. කහටකස් දිගලිය දිවුල්ලව ප්‍රදේශයේ නිවසක සංගවා තිබියදී ජීව උණ්ඩ 80ක් සහිත පතරම් වැලක් ඇතුළු උපකරණ රැසක් සොයාගත්තා. කහටකස් දිගලිය මධ්‍ය මහා විද්‍යාලයේ අසල නිවසක සැක සහිත පුද්ගලයෙකු සිටින බවට ලද තොරතුරක් අනුවයි මෙම සෝදිසි කිරීම සිදු කෙරුණේ. බැලුම්මහර මන්සන්දියේදී සැක සහිත බෑගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගත්තා. එහිදී එම පුද්ගලයා බෑගයේ දමා දිව යාමත් සමග ඔහු ලුහුබැඳ යාමට පොලිසිය කටයුතු කළා. අනතුරුව සැක සහිත බෑගය පරීක්ෂා කළ අතර එහි තාරාවෙකු සහ කුකුල් පැටවෙකු සිටි බවටයි හෙළිවුණේ. සැක කටයුතු වෑන් රථයක් සමග විදේශ මුදල් තුගයක් වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිමඩ පොලිසිය බුද්ධිංශයට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. රන්දෙනිගල රන්ටබේ ජලාශවල ආරක්ෂා වෙනුවෙන් සිටි නිලධාරියෙකු සතුව තිබූ හමුදා නිලැඳුම් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමග එම ජලාශවල ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. මාතලේ ඩෝලේපාරේ නිවසක සංගවා තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් හා ඩෙටනේටර් දෙකක් පොලිසිය සොයාගත්තා. සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩු දෙකක් සමග සැකකරුවෙකු වවුනියාව පටානිචෝර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෙවත්තක වතුර බටයක සංගවා තිබේදී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ. වවුනියාව නගරයේ මේ වන විට සිදු කළ විමර්ශනවලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තවාදී සංවිධාන බිහි කරමින් ඒවා පෝෂණය කළේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම බව හෙළිදරව් වී ඇතැයි අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. අද අර්ලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපිට දැන් වාර්තා වෙලා තියෙනවා විශේෂම බුද්ධිංශ වාර්තා තව්හික් ජමාල් ජමාත් සංවිධානයත් මේවැයි තිබුණ දේශපාලන සම්බන්ධීකරණ ගැන. දැන් මේ පිළිබඳව පෞද්ගලික දවස්වලම රාජපක්ෂවරු විශාල වශයෙන් පාර ගැව්වේ මේ රජයට. නමුත් ඒ සමගම දැන් මේවා කවුද මේ සංවිධාන බිහි කරේ? ලංකාවට ශරියා නීතිය ගෙනාවේ කවුද? ගැසට් කරේ කවුද? මේ ඔක්කොම කරපු කට්ටිය අද ඇවිල්ලා සුදුන වගේ කතා කරන්න හද. මේවා ඔක්කොම හදපු කට්ටියේ කට්ටිය. ඇමරිකාවේ හැදුවේ ISIS සංවිධානය ඉරාකයට එරෙහිව. ඒ වගේ දෙයක් තමයි අද වෙලා තිබෙන්නේ. දැන් මේ බලන්න අපිට ලැබුණ වාර්තානුව the intelligence authorities have now established that during the Rajapaksa regime a secret account of the defense ministry had funded Tawhid Jamaat, Bodubala Sena and other Muslim and Buddhist extremist groups. Tawhid Jamaat සංවිධානය සහ Bodubala Sena වැනි සංවිධාන සහ අනිකුත් සංවිධාන මේ සංවිධාන වලට සම්පූර්ණ සහාය දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඒ විතරක් නෙවෙයි දැන්ට අලුත්ම ආරංචිය අපිට ඇවිල්ලා තියෙනවා මඩකලපුව ඝාතනය. පොලිස් කොස්තාපරුන් දෙන්නෙක් අර මාර්ග බාධකයේදී කැටි වලින් කපලා බෙල්ල කපලා මරපු එක. ඒකේ ඒ දෙන්නට සම්පූර්ණ ඒ පරිසරය හදලා දීලා ඒකේ ইনফরমේෂන් දීලා ඒකේ බුද්ධිමේව කළා ඒ තැන් වලට ඒගොල්ලන්ගේ යොමු කරලා ඒක කරන්න කළා තියෙන්නේ හමුදාවේ හිටපු නිලධාරීන් 4 දෙනෙක් මේ ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ කට්ටිය කියලා දැන්ට ඉදරව්වගෙන එනවා. බුද්ධිංශ වලින් 26 දෙනෙකුට ඒ කාලේ පඩි ගෙවල තියෙනවා. තව්හීද් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට වැටුප් ගෙවල තියෙනවා. එතකොට මේකේ ඒ අබ්දුල් රසික් කියන එක්කෙනා එයා තමයි ලේකම්වරයා විදිහට මේ සංවිධානයේ හිටියේ. මේ සංවිධානයේ හිටපු මේ ලේකම්වරයා මේ හමුදා බුද්ධිංශ සමාජිකයෙක් කියලා ඌට වැටුප් ගෙවල තිබෙනවා. එතකොට ඒ වගේම හිටපු මේජර් ජෙනරල් වරෙක් තමයි මේ සියලුම වැඩ කටයුතු සම්බන්ධීකරණය කළා තිබෙන්නේ. එහෙනම් මේක පිටිපස්සේ ඉන්න දෑත කවුද? තව්ෆික් ජමාල් එකේ අදත් ඒක අපිට තව දුරටත් දැන් බබගේ විවාහ කරගෙන යනවා. තව මාසයක් යනට පෙර තමුන්නාන්සලාට මේ පිළිබඳව සියලුම තොරතුරු තමුන්නාන්සලාට අපිට පුළුවන් වෙයි එළිදරව් කරන්න. එතකොට නියම දේශප්‍රේමීන් කවුද? ඔය කියන වීරයෝ කවුද කියලා අපිට එළිදරව් කරගත හැකියි. අන්තවාදී කණ්ඩායම් සමග ඉතා සමීපව කටයුතු කළ පිරිසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී හෙළිදරව් කළා. නෙවෙයි මේ තියෙන්නේ මේ තව්හික් ජමාත් සංවිධානයේ මේ ප්‍රධානින් එදා හිටපු ජනාධිපතිවරයාත් එක්ක හම්බ වෙන පින්තූරේ. මෙතන තිබෙන්නේ. එතකොට උඩ තට්ටුවේ තියෙන්නේ අපේ වීරෝදාර දේශප්‍රේමියා ගම්මන්පිල ඒ කට්ටියත් එක්ක ඉන්නවා. මේ වගේම ඡායාරූප තියෙනවා විමල් වීරවංශත් එක්කත් හම්බුණ කට්ටිය. එතකොට ඔය ඉන්න අන්ත ජාතිවාදී ස්තරය තමයි මේගොල්ලොත් එක්ක ඉන්නේ. ගම්මන්පිලලා වීරවංශලා ගෝඨාභයලා මේ කියන කට්ටිය තමයි මේකේ මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ කාත් එකද මේ ගිවිසුම් අස්සම් කරන්නේ. ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා හිටපු හිස්බුල්ලායි තල සලාහ පෙරුමයි හදනවා. මොකද මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නට අස්සම් ගැහුවා. අද කතා කරනවා මේ විශ්වවිද්‍යාලය වහාම මේව කරන්නට උනේ මේක කරන්න දෙන්න එපා කියලා. නමුත් අස්සම් කරේ කවුද අස්සම් කරේ? ඒගොල්ලෝ. ශරියා නීතිය මේ රටේ ගැසට් කරා. තමුන්නාසර දන්නවා 2013 දී. තව්හීද් ජමාත් සංවිධානය ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ බවත් ඔවුන්ගේ ඌමනාවන් වෙනුවෙන් මෙම සංවිධාන නඩත්තු කළ බවත් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සම රත්නප්‍රිය මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ කරපු මාධ්‍ය සාකච්ඡාව හරහා විවිධ කාරණා ඉස්මතු කරා. ඊයේ කියපු කාරණයක් තමයි සමහර සංවිධාන මෙරටේ තියෙන අපි නඩත්තු කරා ඒවට උදව් කරා ඔව් ඒවා පවත්වාගෙන ගියා කියන කාරණා. එතකොට අපි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට චෝදනාවක් කරා මේ තව්හීද් ජමාත් කියන සංවිධානය ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. මේ සංවිධානයට ලියාපදිංචිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ. හම්බන්තොට 1500කට අක්ෂිකාච දුන්නා. ඒකට ආවේ කටාරවල වෛද්‍යවරු. ඒකට වියදම් කරේ තව්හීද් ජමාත්. ඒ ව්‍යාපෘතිය කරේ නාමල් රාජපක්ෂ මහත්මයාගේ. ඒක දෙගොල්ලෝ පෝෂණය කරගත්ත බව පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තියේ පිළිගන්නවා මෙවැනි සංවිධාන ඒගොල්ලෝ නඩත්තු කරා කියලා. බොදුබල සේනා නඩත්තු කරව බව ඉතාම පැහැදිලියි. ඒ මුස්ලිම් අන්තවාදයේ ඇති වෙන්නේ එක කාරණයක් තමයි බොදුබල සේනා සංවිධානය. එක අවස්ථාවක ජමේතුලා මහසභාව කියනවා ඒගොල්ලෝ
මේ තව්හිද් ජමාත් සංවිධානයේ තියෙන අනුතරදායක ස්වභාවය ලිපි ගොනුවක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බාර දුන්න 2014 මාර්තු මාසේ 24 වෙනිදා. නමුත් ඒක ඔහු නොසලකා හැරියා කියලා. ඒගොල්ලෝ ඒකේ තියෙන අනුතරදායක ස්වභාවය කිව්වම පරීක්ෂා කරේ නැහැ. ඒ වෙනුවට සංවිධාන පෝෂණය කරා. සංවිධාන වලින් උදව් ගත්තා සංවිධාන වලට උදව් කරා. පහර දෙන්නේ මේ කාලේ. වැඩේ හදන්නේ පහුගිය කාලේ. ඒක නිසා හිටපු ආරක්ෂක ලේකම්වරයාත් වගකීම් විරහිතව කටයුතු කරපු බව ඉතා පැහැදිලි මේ කාරණේදී. වැඩසටහනකට සහභාගී වුණු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් අපි දැක්කා අය මෙහෙවපු ඒ නිවේදිකාව ඉතාම තීරණාත්මක ප්‍රශ්නයක් ඇහුවා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්. තවීඩ් ජමාත් සංවිධාන ඇතුළු ඒ අන්තවාදී සංවිධානවලට ඔබගේ අමාත්‍යාංශයේ රහස් කිනුමකින් මුදල් ලබා දුන්නාද කියන එක. ඒ ප්‍රශ්නේ අහපු ගමන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පරල වෙනවා යකා වෙනවා. මොකද්ද දෙන පළවෙනි උත්තරේ? ඒ නිවේදිකාවට නිකන් තර්ජනය කළා වගේ කියනවා ඔය වගේ පහත් මිනිසුන්ගේ ප්‍රශ්න අහලා මේ වැඩසටහනට මේ පහත් මිනිසුන්ගේ ප්‍රශ්න ගේන්න එපයි කියනවා. එයාව විවේචනීය විදියට වෙන විදියට කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් උන් පහත් මිනිස්සු. ඉතින් අපිට හිතා ගන්න පුළුවන්නේ අර මියගිය මාධ්‍යවේදීන්ට මොන විදියටද සලකන්නේ නැද්ද කියන එක. साधारण समाजयक संदहाव जातिक व्यापारे कोलंबदी माध्य हम्मुआक केंदवाति बुना पसुकेता सिदु प्रहारे राजपक्ष वरुन देशपालन वासी लबागेनी मिट भावित करन बविताई एहिदी अधहस पलवुने බොරදී මාළු බෑමට රාජපක්ෂවරු කල්පනා කරනවා නම් අපේ පාලනයක් නැති නිසා තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඒක ඊට වඩා අවාසනාවන්ත තත්වයක්. එකෙක් කෙනාට චෝදනා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ තම තමන්ගේ වැරදි වසා ගැනීම. අපි කියන්නේ කවර පාලකයෙකුට වුණා අදාළ ආයතනවලට නිසි පුද්ගලයෝ පත් කරන්නට ඕන. ඔවුන්ට ඒ වගකීම් නිසි ආකාරව ඉටු කිරීමට අවශ්‍ය සහතිකය ලැබෙන්නට ඕනේ. හිතවත්කම් වලට එකට ඉස්කෝලේ ගිය කමට වෙන වෙන ආර්ථික ප්‍රතිලාභ මත ඉතා වැදගත් තානාන්තර ප්‍රදානය කරන එක මේ රට විනාශ වීමට බලපාලා තියෙනවා. රටේ මේ වෙලාවේ ඇතිවිය යුතු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළා කරුණු 8ක් සම්බන්ධයෙන් යම්කිසි ලියවිල්ලක් රජයට ඉදිරිපත් කරන්න තීන්දුව කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ මිනිසුන්ගේ හත් දවසේ දාන දෙන්නත් කලින් ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පටන් අරගෙන තියෙනවා. මම කනගාටු වෙනවා එතුමා ගැන. මම බලාපොරොත්තු වෙන එතුමගෙන් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න මේකට අවශ්‍ය යම්කිසි හෝ උපදේශක් ලැබෙයි කියලා. කවුරු හරි හිතන් ඉන්නවා නම් සුදු වෑන්යක් අරගෙන ගිහිල්ලා මේක ඉවර කරන්න මගේ විශ්වාසය තමයි ඒක නැවතුවත් जनाधिपति විශේෂ කඳා සිද්ධියට අදාළ නම් කියවුණු ප්‍රධාන සැකකරුවන් සියලු දෙනා මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන මේ මිලේච්චෙයි නැත්තම ප්‍රධාන අතුරු ප්‍රතිඵලය තමයි මේ තුලින් අහිංසක ජනතාව පීඩාවට පත් කිරීම තුළ ඔවුන්ගේ ගොඩ වැඩි කර ගැනීම. හැබැයි ඒක සාර්ථකුනේ නැහැ. විශේෂයෙන් ආගමික නායකත්වයට අපි විශේෂ ස්තුතිය පළ කර යුතුයි. අපිට පුළුවන් වෙලා තියෙනවා අහිංසක මුස්ලිම් ජනතාවට හිරිහැරයක් ඇති නොවන පරිදි මේ දක්වා මෙරට මේක පාලනය කරගන්න. ඒක ඉතාමත් වැදගත්. මේ ත්‍රිපුද්ගල කමිටුව බාර දුන්නා प्रश्न सत्यदेखी वार्तावाक बलापुर लभन सदुता वार्तावे पलवेनी वार्ता लादेन एक निर्देश मत जनमा सिंह तेन्दुनी विशेक्वेन्द उदयसन मेरटे हदीसी नीति अतिबूर्ण जनमा पेहदील संपूर्ण हदीसी नीति कैसेटिंग ප්‍රකාශයට පත් කරන විසදෙවි. හමුදාපතිතුමා කියන අපි ඉල්ලුවේ මෝටෝසයිකලයක් ලැබුණ කාර්කක්. මෛදිනිය වෙනුවෙන් පවත්වන විශේෂ සැමරුම් උත්සවය පිළිබඳ මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා. විශේෂයෙන් මෛදිනිය සැමරීම් සංකේතවත් කිරීම සඳහා වූ රැස්වීමක් සීමිත පිටසකේ සහභාගීත්වයෙන් පදනම් ආයතනයේදී හෙට දවසේ හවස් වරුවේ කරන්න. ආරක්ෂිත මව්බිමක් ජවයේ පිරි වැඩබිමක් තේමාව රට ගැළපෙන පරිදි. මෙහි ප්‍රධානම අංගය වෙන්නේ සීක්වෙන්ද ඇති වූ හේද වාචකයෙන් මියගිය විශේෂ महता नलीन बंडार महता पवसनवा
අරලේකහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මෙම අදහස් පළ කළා. දැන් පොලිස් ප්‍රතිවරයාට ජනාධිපතිතුමා ඉල්ලාස් වෙන්න කිව්වා. අගමැතිතුමා ඉල්ලාස් වෙන්න කිව්වා. හැබැයි මේකේ මාධ්‍යවල කියන්නේ අගමැතිතුමා ඉල්ලාස් වෙන්න කියලා ගියාගේ කාරණේ. කතානායකතුමා ඉල්ලාස් වෙන්න කියලා කිව්වා. හැබැයි ਉਹ ඉල්ලාස් උනේ නැහැ. සමාජයේ සමස්ත ජන සමාජයේ අපි පාර්ලිමේන්තුවට අපිත් කියනවා ਉਹ ඉල්ලාස් විය යුතුයි කියලා. නමුත් ਉਹ ඉල්ලාස් වෙන පාටක් නැහැ. එහෙනම් පොලිස් ප්‍රතිතුමා කියනවා නම් එතුමා නිවැරදියි කියලා. එතුමා එළියට වෙලා කියන්න ඕන එතුමා. මොකද්ද මේ උනේ කියලා. එතුම ආරක්ෂක කවුන්සිලයේ දැනුවත් කරාද? ජනාධිපතිතුමා දැනුවත් කරාද? මොකද්ද උනේ? එතුමා දැන් ඉල්ලාස් නොවන් ඉල්ලාස් නොවන්නේ එතුමා නිවැරදි කියලා එතුමාට හිතනවා නෝන්න පුළුවන්නේ. එතුමාට හැංගෙනවා වෙන්න පුළුවන්නේ. එහෙනම් එතුමා එළියට වෙලා කියනවා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා අතනම. අපිත් කැමති නැහැ මේක පොලිස්පතිතුමා පිටින් අරලා මේ බේරෙන්න. ඊට වඩා වක්‍යුත්තු ඉන්නවනම් ඔහු දඬුවම් ලැබිය යුතුයි. නැන්දා එතුමා මයික් එකක් දැක්කහම ගිරව වගේ කෑ ගහනවනේ. එතුමා බොහොම බෞද්ධෙක් බවට භාවනා කරන පුද්ගලෙක් කියලානේ කියන්නේ. එහෙනම් එතුමාට අපිටත් වඩා ලොකු වේදනාවක් තියෙනවා මේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වීම සම්බන්ධව. එතුමාගේ හෘද සාක්ෂියෙන් එතුමාට නිවැරදි වෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ආරක්ෂක කවුන්සිලිය සම්බන්ධයෙන් මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්නවලටද නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ආරක්ෂක කවුන්සිලිය කැඳවලා තියෙනවා. අපි දන්නේ නැහැ ඊට කලින් කැඳවලා තියෙනවද කවුද කැඳවුවේ කියලා. හැබැයි දැන් නම් අපි දන්නවා මේකට එන්න ඕනේ නැති මිනිස්සුත් කැඳවනවා. අපිට ආරංචි මේගොල්ලෝ ආරක්ෂක කවුන්සිලිය කතා කරනේවා දැන් දැන් වල හවස පාටි දාන දැන් වලත් ගිහලා කතා කරනවා කියලා. ආරක්ෂක කවුන්සිලිය කියන්නේ බොහොම වැදගත් එතනින් එහාට ඒ තොරතුරු නොයන තැනක් විය යුතුයි. තාම රාසිගත සාකච්ඡාවක් ආරක්ෂක කවුන්සිලියගේ. ඒකට මේ එහෙම ඉන්න මේ හාදේව ටික විපක්ෂයේ ඉන්න හාදේවයි තමන්ගේ යාළුවේ ගිහිල්ලා ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ ආරක්ෂක කවුන්සිලෙට. හෙටානින්දට නාමල් කුමාරටත් එන්න කියලා. එන්න ගියා ආරක්ෂක කවුන්සිලෙට නාමල් කුමාරට. ඒක එහෙම වුණොත් ඒකෙත් මහ ලොකු අපිට ඇත්තට පුදුම වෙන්න දෙයක් නැහැ. මද්රසා අධ්‍යාපන ආයතන නියාමනය කිරීම සඳහා කඩිනමින් පනත් කෙටුම් පතක් ගෙනීමට කටයුතු කරන බව අමාත්‍ය MHA හලිම් මහතා පවසනවා. ඉස්ලාම් ආගමික පාසල් නියාමනය සඳහා නව නීති සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අර පසුවි කාලේ ආයතනයේ ගරු අග්‍රාමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යහිට කඩදු කරපු කාලේ එතුමා මේ රටේ තිබිච්ච පිරිවින් සැලම් වගේම යම් න්‍යාමනය පත්‍රිය සඳහා පනතක් ගෙනාවා. ඔත් ඒ වගේ පනතක් අපි ඉදිරියේ ගේන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ග්‍රාමාත්ම මේ සම්බන්ධ මට උපදෙස් ලබා දීනවා. ඒ වගේම බංගලාදේශ රටේ මද්රසා කොහොමද පවත්වාගෙන යන්නේ සම්බන්ධවත් අපි අධ්‍යයනය කරගෙන යනවා. සමාන කෙටුපතක් අපි හදලා පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා ඒ වගේ පනතක් යටතේ ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ පල්ලි හැරෙන්නට මේ මද්රසා කිසිවක් මේ වෙනකොටත් අපේ වකුෆ් සභාව යටතේ පත් වෙලා නැහැ. පස්සේ මා සියලුම මද්රසා මේ වකුෆ් පනත යටතේ පත් කරන්නයි අපි අදහස් කරන්නේ. එතකොට මම හිතන්නේ අපිට යම් පාලනයක් තියෙනවා. අපිට මේ සම්බන්ධ යම් හොයා බැලීමක් අවස්ථාවක් තවහිත් ජමාත් සංවිධානයේ සමග තමන් සම්බන්ධතා පැවතු බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAN හිස්බුලා මහතා පවසනවා. තවහිත් ජමාත් ජහරන් යත් එක මාත් සම්බන්ධ තව තියෙනවා කියලා ප්‍රචාර කරනවා. එයා කවදාවත් මට වෙද කරපු එකෙක් නෙවෙයි, මට විරුද්ධ වෙද කරපු එකෙක්. අවදාවත් සහයෝග දීලත් නැහැ, මාව පරාද කරන්න, දේශපාල නැති කරන්න වෙද කරපු එකෙක්. ඒ නිසා මා මේක සම්බන්ධයෙන් කියන එක සම්පූර්ණයෙන්ම රිජෙක් කරනවා. මම කිසිදා මේ පිළිගන්නේ නැහැ. මා සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කරුණා කරලා 100ට බාර දෙන්න. මේ පාරවලට ගිහිල්ලා පාරෙන් කේ ගහලා මම හරියන්නේ නැහැ. මට කලපේ පුණාන වැලිකන්ද ප්‍රදේශයේ අවයිදිවෙන විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සම්පූර්ණ බුරු ප්‍රචාරයක් හැමතැනම කරගෙන යනවා. විශ්වවිද්‍යාලයේ පැවැත්වෙනවා ශරියා උගන්වනවා කියලා. තාම විශ්වවිද්‍යාලය පටන් ගත්තත් නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුවන් සිහිකිරීමේ වැඩසටහන් රැසක් මෙරටදී මෙන්ම විදේශයන්හිදීද පැවැත්වුණා. පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡු ප්‍රහාරයේ නවසීලන්ත පාර්ලිමේන්තුව හෙළා දැක්කා. පාර්ලිමේන්තුව ඇමතු නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් කියා සිටියේ ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකාව සමග තමන්ද එකට සිටගන්නා බවයි. ම්ලේච්ඡු ප්‍රහාරින් මියගිය පිරිස සිහිපත් කිරීමේ උත්සවයක් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වුණා. ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවේද ප්‍රාර්ථනා කළා. ස්වීඩනයේ තපෝවනාරාම විහාරාධිපති පූජ්‍ය වටපාන පඤ්ඤාරත්න ස්වාමින් වහන්සේ, ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති සුදන්ත ගණේගම ආරච්චන මහත්තුරුන්ැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. උත්සවයේ සංවිධානය කළේ ස්වීඩනයේ සිටින චන්දු බණ්ඩාර මහතා ඇතුළු ශ්‍රී ලංකිකයන් පිරිසක්.
ජපානයේ ශ්‍රී සම්බුද්ධා ලෝක විහාරස්ථානයේදීද මියගිය අය සිහිපත් කරමින් පින්කමක් පැවැත්තුණා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක සහ ව්‍යාපාරික ජයන්ත හෙට්ටියරචන මහතුරුන්ගේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ අසරණ පවුල් සඳහා පිහිටවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. විශේෂ දේව මෙහෙයක් බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදීද පැවැත්තුණා. බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංගමය සහ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ එක්වයි සැමරුම් උත්සවය සංවිධානය කළේ. පර්ත් නගරයේ ස්ථාන කිහිපයක්ම විදුලි ආලෝකයෙන් ආලෝකවත් කිරීමටද කටයුතු කෙරුණා. පාස්කු ඉරිදා දින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලු දෙනා සිහිපත් කිරීම හා තුවාල ලැබුවන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් රුමේනියාවේ අරාඩ් නගරයේදීද ආගමික වැඩසටහන් පැවැත්වුණා. රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉටිපහන් දල්වා යළි මෙවන් විපතක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කළා. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටදීද පහන් පූජාවක් පැවැත්වුණා. ලේක් හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුළු පිරිසක් මෙය සංවිධානය කර තිබුණා. අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් අගරතුගුරු හිමිපාණන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කිරීමේ දේව මෙහෙයක් කටුවපිටිය දේවස්ථානයේ පාලක පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මියගිය කතෝලික බැතිමතුන්ගේ නිවෙස් 80කට අධික සංඛ්‍යාවකට ගොස් දේව මෙහෙයන් සිදු කෙරුණා. ගාල්ල නාකියා දෙනිය දම්බාවාස විහාරස්ථානයේදී පහන් 5000ක් දැල්වමින් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කෙරුණා. පූජ්‍ය ඇල්ලේ සුදම්ම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම පැවැත්ුණේ. ලෝකයේ සෑම රටක්ම ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක පවතින බව ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ අවධාරණය කරනවා. සෑම රටක්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පත්වී ඇති බවයි එම දර්ශකයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය මෙරට ජාතීන් හා ආගම් අතර ගොඩනැගෙමින් තිබූ සහෝදරත්වයේ බිඳ දමා රට ආර්ථික අස්ථාවරත්වයකට පත්කිරීමට එල්ල වූවා. එමගින් රට යුදමේ තත්වයකට තල්ලු වී ඇති බවක් අදහස් වන්නේ නැහැ. ලෝකයේ සෑම රටක්ම මේ මොහොතේ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක පවතිනවා. සියලුම රටවල් එකට එකතු වී ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙන බවයි එම දර්ශකය පෙන්වා දෙන්නේ. පසුගිය 21 වනදා එල්ල වූ ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ ජිහාඩ් ත්‍රස්තවාදීන් ලොව පුරා ගෙන යන ප්‍රහාර මාලාවේ ගොදුරක් බවට ශ්‍රී ලංකාවද පත්ව ඇති බවයි. IS සංවිධානයේ නායකයා පවා මේ වන විට එය පිළිගෙන තිබෙනවා. සමන්තුරේ නින්දවූර් අඩ්ඩාලච්චෙනී සයින්ද මරුදු ප්‍රදේශවල නිවාස කිහිපයකින් ජිහාඩ් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ප්‍රහාරක සැලසුම් හෙළිකර ගැනීමට හැකියාව ලැබුණේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ලබා දුන් තොරතුරු අනුව බව හෙළි වී තිබෙනවා. අන්තවාදීන්ට නැවත හිස එසවීමට නොහැකි වන ලෙස මෙහෙයුම් ක්‍රියාත්මක විය යුතු බව මේ වන විට ඉතාම පැහැදිලි. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ඉලක්කය බවට පත්ව සිටින කිසිදු රටකට එම වගකීමෙන් මිදීමේ හැකියාවක් නැහැ. ත්‍රස්ත ප්‍රහාරවලට දැඩිව සිර වී සිටින රටවල් පවා යුදමේ මානසික බලකොටු තුළ සිර නොවි ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි ජාත්‍යන්තර මතය වී ඇත්තේ. ලොව සියලු රටවල් සමග අත්වැල් බැඳ ගනිමින් ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ යුතුව තිබුණද පියල් නිශාන්ත ආදී පොහොට්ටු නායකයින් රට ගිනි තියන මෙහෙයුමක මේ මොහොතේ නිරත වී සිටිනවා. හමුදා සාමාජිකයන් 13 දෙනෙකු මියගිය පොත සැලවීමත් සමග කළු ජෝලියේ අඳුරු මතකය යළි නිර්මාණය කිරීමට ගන්නා විපක්ෂයේ ඇතමුන්ගේ උත්සාහයන් පරාජය කළ යුතුයි. අසත්‍ය ප්‍රකාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව මංගල සමරවීර අමාත්‍යවරයා රහස් පොලිසියේ ප්‍රධානියාට ලිපියක් මගින් ඉල්ලා සිටියේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. නමුත් මේ වන විට පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැහැ. පටු දේශපාලන වාසි වෙනුවෙන් හා ප්‍රවෘත්ති විකාශයන්හි රේටින් ඉහළ දමා ගැනීම සඳහා ජනතාව කුපිත කරවන පුවත් පළ කරන ඇතැමුන්ටද මේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ගැන සොයා බැලීමේ උවමනාවක් ඇත්තේ නැහැ. රටම බරපතල ව්‍යසනයකට මුහුණ දී සිටියදී එයින් වාසි ලබා ගැනීමට කටයුතු කරන කවරෙක වුවද ඔවුන් ත්‍රස්තවාදීන් තරමටම භයානක බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. ත්‍රස්තවාදය කියන්නේ ජාතික ප්‍රශ්නයක් නෙමෙයි ගෝලීය ප්‍රශ්නයක්. මම හිතන විදියට ජාතික ව්‍යසනයකදී දේශපාලන වාසියක් ගන්න තැනැත්තෙක් ත්‍රස්තවාදීෙක්
වගේම භයානකයි. ජනාධිපති වීමේ සිහින දකින ඇතැමුන් හමුදා සමාජිකයන් නිකරුණේ අත්අඩංගුවටගෙන ඇති බවට මාධ්‍ය ඉදිරියේ වහසිබස් දෙඩුවද පසුගිය යුද්ධයේ මෙහෙවූ සරත් පොන්සේකා මහතාව බලහත්කාරයෙන් අත්අඩංගුවටගෙන සිරගත කළ අතීතයේ අමතක වී තිබේ. කටුනායක රොෂෙන් චානක ඝාතනයේ වගකීම බාර ගනිමින් එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ඉල්ලා අසූ බව කියමින් රාජපක්ෂ ආණ්ඩුව ඉතා වගකීමකින් කටයුතු කළ යුතු බව රාජපක්ෂලා කියයි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk